යෝජිත විවාහක මනමාලයාගේ පවුලේ අය මනමාලියාගේ නිවසට පෙරගමන් ගියේ දෙපාර්ශවයේම ඒ සඳහා කැමැත්ත පළ කිරීමෙන් පසුවයි. එහෙත් එහිදී කතාබහට ලක් වූ කිරිවිටි ප්‍රශ්නයක් නිසා මනමාලිය විවාහය ප්‍රතික්ෂේප කිරීමේ පුවතක් වාරියපොළ පැත්තෙන් අසන්නට ලැබුණි. එය අගනුවර විදේශීය ආයතනයකට සම්බන්ධ ගිණුම් ලිපිකාරණියකි. විවාහ අපේක්ෂිත තරුණයා ප්‍රදේශයේම ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ පුතෙකි. එදින නිවසට එමෙන් පසු තේපැන් සංග්‍රහයකින් ප්‍රබෝධමත් වී ඉවා ආහාරයද ගැනීමට පෙර ආතුව දෙපිරිස අතර සුහද සම්වාදයක් ඇති විය. දැනට පවතින ඉන්ධන ගැටලුව හා සීනි කිරිපිටි ගැටලුවද සාකච්ඡාවට බඳුන් වූ අතර ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ යෝජිත මනමාලයාගේ මව කීවේ කිරිපිටි මිල ඉහළ දැමීම ගැටලුවක් නොවන බවය. මට දරුවෝ 4 දෙනයි. මේ ආවේ බාලයා. මේ දරුවෝ 4 දෙනාටම මම එකම පිටිකිරි හැන්දක් පොවල නෑ. ඉස්කෝලට යනතුරුම මව් කිරි දුන්නේ. දැන් ඉන්න අම්මලා මව් කිරි කලඳක් නොදී ඇඟපත හදාගන්න බලනවා. බොරු සෝබනේ කීවේ තරමක කෝපේනි. කවුරුත් මේ කතාව හිස වනමින් අනුමත කළත් මේ කතාව හොරෙන් අසා සිටි යෝජිත මනමාලිය ඔවුන් ගිය පසු කීවේ ඒ අම්මට දරුවන්ට කිරි දිදී ඉන්න ඕනෑ නම් පුතාට එළදෙනක් බැඳගන්න කියන්න කියාය.